අබරණ සිට ත්‍රිකුණාමලයට යන අයෙකු නෝරදවාම පසු කරන කන්තලේ වැව ප්‍රධාන මාර්ගයක පිහිටීම නිසාත් ඒටම ආවේනික පරිසර පද්ධතිය නිසාත් මගේ ගමන් කරන කිසිවකට මඟ නොහැරේ. කන්තලේ, වෙන්රාසන් හා වාන්නල යන ප්‍රධාන ජලාශ තුනක් හා සුළු වැව් 70කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය කරන කන්තලේ ආරු ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 459ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විතයි. කන්තලේ වැව පිළිබඳ මහාවංශය සඳහන් කරන්නේ දෙවන අග්බෝ රජ සමයේ ඉදිකළ ගන්තලා වැව ලෙසිනි. කන්තලේ වැවෙහි ඉතිහාසය ආග් ඓතිහාසික යුගයට අයත් වන බව බොහෝ තැනක ප්‍රකාශ වේ. මෑත යුගයේදී ජලාශාශ්‍රිතව සිදු වූ ඉතාම කණගාටුදායක ඡේදවාචකය කන්තලේ වැව් බැම්ම කිසිදු පූර්ව නිමිත්තක් නොමැතිව 1986 දී බිඳී යාමයි. මියගිය සංඛ්‍යාව 68කි. අතුරුදහන් නොගන්න 59කි. පොදු දේපළ හා පෞද්ගලික දේපළ වලට සිදු වූ හානිය එවක මුදලින් රුපියල් මිලියන 680ක් පමණ වේ. වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සලකා බැලීමේදී වර්ෂ 1880දී සහ වර්ෂ 1950දී ප්‍රතිසංස්කරණ කටයුතු දෙකක් සිදු කර ඇති බව පහවරු වේ. වර්ෂ 1880දී වැවෙහි ධාරිතාව අක්කර 37000ක් වූ අතර 1950දී එම ධාරිතාව අක්කර 87000ක් දක්වා වැඩි කර ගැනීමට මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉවහල් වී ඇති බව පහවරු වේ.